අයි බොවන් ඔන්න අද ඔයාලා එකතු වෙලා ඉන්නේ නීතිය කඩන ක්‍රියාපද ගැන ඉගෙන ගන්න. ඔයාලා දන්නවනේ අතුරුදහන් වෙන ලියල් තියෙන ක්‍රියාපද ගැන. අද අපි කතා කරන්නේ කොහෙන්ද මතුවන ලියල් අක්ෂරේන ක්‍රියාපද ගැන. සාමාන්‍ය කතා බහේදී ඔයාලා අහලා ඇති මොල්ලායෝ, කොල්ලායෝ, බුල්ලායෝ ඔය වගේ වචන. මේ වගේ පද කොහොමද හැදෙන්නේ? අද අපි කතා කරන්නේ ඒ ගැන. මේ වගේ ක්‍රියාපද ಗುಣපද එක එක විදිහට අපිට දැනගන්න පුළුවන්. වැදගත් වෙන්නේ ඒකේ ධාතුව දැනගන්න එකයි. කලින් වීඩියෝ දැක්කනම් ඔයාලා දැනගන්න ඇති ව්‍යාකරණ රටාව කොයිතරම් වැදගත්ද කියලා. ව්‍යාකරණ රටාව දන්නවා නම් මේ වෙනස කෙලින්ම හඳුනගන්න පුළුවන්. අද මම මේ වගේ පද කීපයක් ඔයාලට කියලා දෙනවා. මේ එකින් එක ඔයාලා මාත් එක්ක කියවලා වචන මතක තියාගන්න. ඔන්න එහෙනම් පළවෙනි වචනේ බලන්න යනවා. මොලයෝ කියන වචනේ හැදෙන්නේ මෝර කියන ධාතුවෙන්. මෝර මෝර කියන ධාතුවට අපි දන්න මීදා ප්‍රත්‍ය දාලා බලමුකෝ. එතකොට මෝර මීදා කියලා හැදෙනවා. ඒත් ආයෝ ඔයෝ කියන ප්‍රත්‍ය දුවහම මෝර දා කියන ක්‍රියාරූපේ මොල්ලායෝ බවට පත් වෙනවා. ඒ කොහොමද? කොරියානු භාෂාවේ මේ ධාතු තියෙන පදවල ර කියන අක්ෂරය අවසානයේ තෙනවා නම් මේ ධාතුවේ කොහින්දෝ ලයන්නක් ඇවිල්ලා මේ ධාතුව වෙනස් කරනවා. එතකොට තමයි මේ ආයෝට හරි ඔයෝ කියන ප්‍රත්‍යයට හරි මේ ධාතුවට එකතු වෙන්න පුළුවන්. මෝර කියන ධාතුවේ රට කලින් තියෙන මොණි මෝ කියන්නේ ආලෝක මත්සරයක්. ඒ නිසා මෝර කියන ධාතුවට ආයෝ එකතු වෙන්න ඕනේ. ර කියලා අඳුරසරයක් තිබ්බයි කියලා ඔයෝ එකතු වෙන්නේ නැහැ. ඔන්න එක නීතියක් ඇඩුවා. රට කලින් තියෙන මෝ කියන අක්ෂරයේ ඕසරය නිසා ආයෝ එකතු වෙනවා. මෝර ආයෝ කියලා එකතු වුණාට දැන් ර තියෙන නිසා අලුත් ලයන්ක් එනවා කියලා කිව්වනේ. මේ අලුත් ලයන්න මෝට යටින් පච්චිම අක්ෂරයක් විදියට එනවා. ඊට පස්සේ ඉ කියන සරය නැති වෙලා ගිහිල්ලා ආයෝ එතනට එකතු වෙනවා. ඒ කියන්නේ ලායෝ බවට පත් වෙනවා. පච්චිම අක්ෂරයක් තියෙනවා ලයන්න. ඊට පස්සේ ආයෙත් ලායෝ තියෙනවා. මොල් ලායෝ. ඔන්නෝමයි මොල් ලායෝ හැදුනේ. අඳුරු සරයක් එක්ක බලමුකෝ. බුරදා. බුර කියන ධාතුවේ හරිනම් ර කියන්නේ අඳුරු සරයක් නිසා ඔයෝ එකතු වෙන්න ඕනේ. නමුත් මෙතනදී ඔයෝ එකතු වෙන්නේ බූ. බූ කියන අක්ෂරේ ඌ තියෙන නිසා. ඌ කියන අඳුරු සරේ නිසා ඔන්න ඔයෝ එකතු වෙනවා. බුර ඔයෝ. ර අක්ෂරේ නිසා අලුතෙන් ලයන්ක් ඇවිල්ලා පචිම අක්ෂරයක් විදියට හිට ගන්නවා. ර කියන අක්ෂරේ ඌ සරේ නැතිලා ලෝයෝ හැදෙනවා. ලෝයෝ. බුල් ලෝයෝ. මොල්ලායෝ බුල්ලායෝ ওই විදිහටයි හැදිලා තියෙන්නේ. මේ නීතිය හරියටම දන්නේ නැත්නම් මොල්ලායෝ කියන පදේ ක්‍රියාරූපේ මොකද්ද කියලා කවුරු හරි අහුවොත් මොල්ලායෝම වෙනවා. හොයාගන්න බෑ කොහෙත්ම නේද? ඉතින් ওই විදිහට නීතිය කඩන පද කීපයක් ගැනම අද අපි කතා කරනවා. නීතිය කඩන මේ ර තියෙන ධාතු අතරින් තරදා, චිරදා වගේ පදවල අලුතෙන් ලියන්නක් එකතු වෙන්නේ නැහැ. නමුත් ආයෝ ඔයෝ එකතු වෙද්දී ඉ සොරේ නැති වෙලා ගිහිල්ලා අර ර කියන අක්ෂරයේ තිබ්බ ලයන්න ආ සහ ඕ සමග එකතු වෙනවා. මෙන්න මේ වගේ. තරදා කියන මේ මූලික රූපයෙන් තාර ආසෝ තාර ආයෝ කියන එක හැදෙනවා. තාරායෝ නැත්නම් තාරාසෝ ওই විදිහට හැදෙනවා. චිර කියන ධාතුවේ ඔයෝ එකතු වෙලා චීරෝයෝ වෙනවා. නැත්තම් චීරෝසෝ ඔය විදිහට ආ සහ ඕ ඒවට එකතු වෙනවා. වෙනස මොකද්ද? අලුතෙන් ලයන්ක් මේවට එකතු වෙලා නැහැ. ඉතින් ඔය විදිහට සමහර ඒවාට ලයන් එකතු වෙනවා, සමහර ඒවාට ලයන් එකතු වෙන්නේ නැහැ. අපිට ඔය මතක තියාගන්න වෙන්නේ මෙන්න මේ විදිහට වෙන වෙනම වචන බලලා තමයි. අද අපි බලන්නේ ර අක්ෂරයේ තියෙන ධාතු ගැනනේ. ඒ වගේ කිහිපයක්ම අපි බලමු. කරදා. කරදා කියන්නේ වෙන් කරනවා, දෙබෑ කරනවා වගේ තේරුමක්. කල්ලායෝ, කල්ලාසෝ, කල්ලාදු, කල්ලායා හම්මීදා. ඒ විදිහට වචන වෙනස් කරලා හදන්න පුළුවන්. මේ හැම යෙදුමකටම අලුතෙන් ලයන්ක් එකතු වෙලා තියෙනවා. කොරදා තෝරනවා කියන තේරුම. කොල්ලායෝ, කොල්ලාසෝ, කොල්ලාදු, කොල්ලායා හම්මීදා.
ඒවගේ යෙදුම් අපිට හදන්න පුළුවන්. නුරුදා නුරුදා කියන්නේ ඔබනවා කියන තේරුම. නුරුදා ඔබනවා. නුල්ලායෝ නුල්ලාසා. නුල්ලෝදු නුල්ලෝයා හම්මීදා. ඒවගේ යෙදුම් හැදෙනවා. මරදා මරදා කියන්නේ අපේ කොණ්ඩේ වේලනවා, ඇඳුම් වේලනවා, ඔය වගේ වේලනවා කියන තේරුමට. මල්ලායෝ මල්ලාසෝ මල්ලාදු මල්ලායා හම්මීදා. තවත් එකක් මරදා කියන වචනේනවා මොක් මරදා. මොක් කියන්නේ අපේ උගුරට, උගුර වේලෙනවා. මොක් මරදා ඒ කියන්නේ තිබහයි කියන තේරුම. මොක් මල්ලායෝ මොක් මල්ලාසෝ මොක් මල්ලාදු. බලන්න මොක් කියලා තිබ්බට උච්චාරණය කරනකොට මොං මල්ලායෝ. එකත් උච්චාරණය සම්බන්ධ නීතියක්. ඒ දෙත් ඔයාලා මතක තියාගන්නකෝ. පචිම අක්ෂරයක් විදියට කයන්න ඇවිල්ලා ඊළඟට මයන්න ආවහම කයන්න ං කියලයි ඇහෙන්නේ. ඒ නිසායි මොං මල්ලායෝ කියලා උච්චාරණය කරන්නේ. තවත් වචනයක් තමයි කේයුරදා. කේයුරදා කියන්නේ කම්මැලි කියන තේරුම. කේයුල්ලායෝ කේයුල්ලාසෝ කේයුල්ලෝදු අන්නේ වගේ යෙදුම් අපිට හදන්න පුළුවන්. බඩ පිරිලා පේබුරදා. පේබුල්ලායෝ පේබුල්ලාසෝ පේබුල්ලෝදු ඔන්න ඔය වගේ යෙදුම් අපිට හදන්න පුළුවන්. තවරනවා ගානවා පරදා පරදා. පල්ලායෝ පල්ලාසෝ පල්ලාදු පල්ලායා හම්මීදා. ගන්න ඕනේ පල්ලායා හම්මීදා. ඔන්න උච්චාරණය කරද්දි වෙනසක් තියෙනවා. පරදා පරදා කියන්නේ වේගවත් ඉක්මන් කියන තේරුම. පල්ලායෝ පල්ලාදු පල්ලාසෝ පල්ලායා හම්මීදා. ඒ වගේ යෙදුම් හදන්න පුළුවන්. කන්දක් නගිනවා. ඌරදා උල්ලායෝ උල්ලාසෝ උල්ලාදු උල්ලායා හම්මීදා. කොණ්ඩි කපනවා. චාරදා චල්ලායෝ චල්ලාසෝ චල්ලාදු චල්ලායා හම්මීදා. තවත් එකක් සදුරදා. සදුරදා කියන්නේ ඉක්මන් කරනවා කියන තේරුම. වෙලාව නැති නිසා හදිස්සියේ ඉක්මන් කරනවා. සදුල්ලායෝ සදුල්ලාසෝ සදුල්ලාදු සදුල්ලායා හම්මීදා. ඔන්න ඔය වගේ යෙදුම් අපිට හදන්න පුළුවන්. ජුමුරදා. ජුමුරදා කියන්නේ සම්බාහනය කරනවා කියන තේරුම. එහෙමත් නැත්නම් ඇඟිලි වලින් තද කරලා අල්ලනවා කියන තේරුම ජුමුරදා. ගොඩක් වෙලාවට ඔකේ උරහිස ප්‍රදේශය ජුමුරදා සම්බාහනය කරාම අපේ මහන්සිය ගොඩක් අඩු වෙනවා. එකට සනීපයක් දැනෙනවා. ඔයාලත් කරලා බලන්නකෝ. ජුමුල්ලායෝ ජුමුල්ලාදු ජුමුල්ලාසෝ ජුමුල්ලායා හම්මීදා. අවසාන වශයෙන් ගඟ ගලා යනවා. හුරුදා. හුල්ලායෝ හුල්ලාසෝ හුල්ලාදු. ඔය වගේ යෙදුම් අපිට හදන්න පුළුවන්. ඔන්න ඔයාලද ඉගෙනගත්ත අලුතින් ලා යන්නක් එකතු වෙලා ධාතුව වෙනස් වෙන නීතිය කඩන පද ගැන. සමහර වෙලාවට ඍ තිබුණත් අලුත් ලා යන්නක් එකතු වෙන්නේ නැති අවස්ථාවලුත් තියෙනවා කියලාත් ඔය එකම මතක තියාගන්න.